අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අමාත්‍ය සීබී රත්නායක සහ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් නිරෝධායනයට අටලුගම සමස්ත කොවිඩ් රෝගීන් 16 සීමාව ආසන්නයට ගැබිනි මව්වරුන් 47 දෙනෙකුත් ඒ අතර එළඹෙන ජනවාරි මාසය තුලදී ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන්න එපා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ජනතාවගෙන් ඉල්ලයි මහර ගැටුමින් මිය ගිය තවත් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට සිරුරු ආදාහනයද බොහොම දාණයද යන්න තීරණය ලබන 30 වනදා ඉසෙඩ් අගයට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි පවතින අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් වැසි තත්ත්වයේ හේතුවෙන් කලාවැවේ වාන් දොරටු දෙකකුත් විවෘත කරයි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නව නිෂ්පාදනාගාරය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත වෙයි විද්‍යාව පසෙකලා මිත්‍යාවට මුල් තැන දී වත්මන් ආණ්ඩුව කටයුතු කරනවා විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවත් පසුකියදා මහර බන්ධනාගාරය තුල හටගත් ගැටුමින් මිය ගිය රැඳවියන් 11 දෙනාගෙන් තවත් සිව් දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අද දින අධිකරණයට ලැබී තිබෙනවා. ඒ ඊට අදාළ නඩුව අද දින කැඳ වූ අවස්ථාවේදී පසුගිය 29 වන දින මහර බන්ධනාගාරය තුල හටගත් ගැටුමෙන් මිය ගිය රඳවියන් 11 දෙනාගෙන් තවත් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අද දින ලැබී තිබෙනවා. ඊට අදාළ නඩුව අද දින කැඳ වූ අවස්ථාවේදී මෙලෙස පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. පසුගිය නඩුවාරයේදී එම ගැටුමෙන් මිය ගිය සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් වූ අතර එහිදී කොවිඩ් ආසාදිත ඔවුන්ගේ සිරුරු කඩිනමින් ආදාහනය කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ මිය ගිය රඳවියන්ගේ ඥාතීන් ඊට විරෝධය පළ කරන පසුබිමකයි. කෙසේ නමුත් අද දින වර්ණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් වූ මෘතදේහ හතර ආදාහනය කරන්නේද නැතිනම් බොහොම දානය කරන්නේද යන්න තීරණය ලබන 30 වනදා ප්‍රකාශ කරන බවයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ. මේ අතර නව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරල් තනතුර සඳහා බන්ධනාගාර කොමසාරිස් උඩුවර මහතාපත් කර තිබෙනවා. ඒ රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා විසින් එම අවස්ථාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරල් තුෂාර් උපුල්දෙනිය මහතා සඳහන් කළේ ඉදිරියේදී බන්ධනාගාරවල ඇතිවන ගැටුම් පාලනය කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට අවධානය යොමුව තිබෙන බවයි. විශේෂ ගණයේ රැඳවියන් ආරක්ෂණය කිරීමට ඒ වගේම තමයි බන්ධනාගාරයේ ඇතිවන කැරලි මර්ධනය කිරීමට අපේ ඒකකයක් පිහිටුවීමේ අවශ්‍යතාවය දැඩි ලෙස සෑහෙන කාලයක ඉඳන් තිබ්බා. විශේෂයෙන් බන්ධනාගාර බුද්ධි අංශයට අනුබද්ධව තමයි මේක අපි පිටවන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මේ බන්ධනාගාර බුද්ධි අංශය විශේෂ ඒකකයක් විදිහට පිහිටවන්න ඒ අවශ්‍ය අනුමැතිය ලබා දෙන්න කියලා. ඉතින් මෙහිදී කඩිනම් පියවරක් විදිහට අධිකරු ජනාධිපතිතුමා යුද හමුදාවෙන් අවසර 12න් ඉවත් වුණු කණ්ඩායමක් කඩිනමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියාමකවරුන් විදිහට බඳවගෙන මොකද ඒගොල්ලන්ට පුහුණුව ලබා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා කෙටි පුහුණුවකින් අපිට මේගොල්ලෝ කාර්ය යොදවන්න පුළුවන්. ඒ අනුව ඉදිරියේදී විශේෂ ගණයේ රැඳවියන් ආරක්ෂණය කරනකොට ඒ වගේම බන්ධනාගාරවල ඇතිවන කැරලිකාර තත්ත්වයන් මර්ධනය කරන්න ඒ වගේම බන්ධනාගාරවල ආරක්ෂාව ඒ වගේම බන්ධනාගාරවල තහනම් ද්‍රව්‍ය ඇතුළේම බලක්වීම වැනි කාරණාවලදී මේ විශේෂ ඒකකයේ යෙදවීමට බලාපොරොත්තු වෙනවා. ලෝකේ බන්ධනාගාර 20කින් සිරකරුවන් මේ විදිහට කුලල් කා ගැනීම පැනයාම් වෙඩි තබා ගැනීම බන්ධනාගාර නිලධාරීන්ට පහර දී මේ ඔක්කොම වෙලා තියෙනවා. අපි දන්නවා ගෙයක් ඇතුළේ හිර වුණාම කොහොමද බන්ධනාගාරක ඇතුළේ මේ හිර වුණාම ඊටත් වැඩිය මානසිකව උන්ට දරා ගන්න අමාරුයි. මේ වෙනකොට අපි 8400ක් නිදහස් කරලා තියෙනවා, අපදීලා තියෙනවා. බන්ධනාගාර තදබදේ අඩු වෙනකොට අපිට පුළුවන් ඉදිරියේදී තව පුනරුත්ථාපන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න. වත්මන් ආණ්ඩුව රටේ ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම ඛේදවාචකයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද කොළඹ පැවති විරෝධතාවයකට එක් වෙමින් ආගමික අයිතීන්ට ගරු කරමු මෙන් සංවිධාන කළ සාමකාමී විරෝධතාවයක් අද පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිටදී පැවැත්තුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් हर
රජය හොරරහසේ සාකච්ඡා කරලා තියෙනවා මාලදිවිනත් එක්ක මේ මෘතදේහය මාලදිවිනේ භූපදාන කරන්න අපේ රටේ අවුරුදු 1000 ගණන් හිටපු අය මාලදිවිනේ ගිහිලා භූපදාන කරන එක අපේ රටට විශාල ලැජ්ජාවක් විවිධ ආණ්ඩු දෙකලා තියෙනවා ජාතිවාද ආණ්ඩු දෙකලා තියෙනවා ජාතිවාද පක්ෂ දෙකලා තියෙනවා ජාතිවාද දේශපාලක දෙකලා තියෙනවා මම මේ වගේ පල්ලේ මට්ටමට බිම් මට්ටමට කියපු කියලා තියෙන ආණ්ඩුවක් දැකලම නැහැ මම ජනවත්තුමනි ලැජ්ජයි අගමැතිතුමනි ලැජ්ජයි අරිසබුරියමැතිතුමනි ලැජ්ජයි ලැජ්ජ වෙන්න ඕන අපි අනිත් රටවල් හැම එකක්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති රීති වලට අනුකූලව ගිහිල්ලා ඒ ආකාරයෙන් භූම දානයන් සහ ඒ ආදාහනයන් සිද්ධ කරද්දී අපේ රටේ විතරක් මේ තනිකරම ආදාහනයට විතරක් මේක සිද්ධ කරලා තින්නේ අත්‍යවශ්‍ය වශයෙන්ම පරිගැනීමක් විදියට තමයි අපි දකින්නේ පැණි පොවල රටේ මිනිස්සු රවට්ටන්න හදලා ආණ්ඩුවක් හේට පත් වෙලා දෙනවා හැබැයි මේක ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි නමුත් මේක ජාතිවාදී විදියට බලනවා නම් මේ සම්බන්ධයෙන් රටේ මිනිස්සු එකතැනකට නැගිරින්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා අපි දන්නවා මුස්ලිම් ජනතාවගේ අන්තිම කැමැත්ත තමයි තමන්ගේ දේහය භූමිදානය කිරීම. ඒ වගේම සිංහල ජනතාවත් ඉන්න විශාල පිරිසක් තමන්ගේ අන්තිම කැමැත්ත විදියට මේ පොළවට පස් වෙන්න කැමති අය. ඒ නිසා අපි ඉල්ලන්නේ ඒ ජනතාවගේ අන්තිම කැමැත්ත ඉඩ දෙන්න කියලා. අපි කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දීලා තියෙන රෙගුලාසි. ලෝකය පිළිගන්නා රෙගුලාසි. ඒ සියලු දේවල් අනුකූලව ඒ අවසාන ගවණ යන්න ඒ COVID-19 මරණවලින් මැරෙන අයට ලබා දෙන්න. නොපැතිරෙන වෛරස් එකක් ගැන තමයි මේ බොරු බියක් ඇති කරලා මෙවැනි තීන්දුව අරගෙන තිබෙන්නේ. මේ තීන්දුව විද්‍යාත්මකව වෛද්‍යමය හේතුන්ින්ද නෙවෙයි. මේ තීන්දුව තනිකරම දේශපාලන තීන්දුවක්. මේක කාලකන්ණි තිරිසං දේශපාලන තීන්දුවක්. සුදන්දරත්වයේ පෙරගින්න නාට්‍ය මෙතෙක් රට පාලනය කළ ආණ්ඩුව එක බලනකොට මේ ආණ්ඩුව ගොඩාක් නරක තැනකයි තියෙන්නේ. මේක මෙතනින් නතර කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඔබතුමන්ලා කරන මේ දේට අපේ රටේ විතරක් නොවේ කිසිම රටක ජනතාව සමාව දෙන එකක් නැහැ. இந்த அரசாங்கத்தை மன்னிக்க மாட்டார்கள். අදවන විට විද්‍යාව පසක දමලා මිත්‍යාව ක්‍රියාත්මක වෙන නිසා අපේ බෞද්ධ ආගමික ප්‍රජාවට මතක වස්ත්‍ර පූජාව, පැන් වැඩීම, ඒ අවසාන මොහොතේ ක්‍රියාත්මක වෙන පාංශකූලයේ අපේ බෞද්ධ ප්‍රජාවට අහිමි වෙලා තිබෙනවා. ඒක බරපතල ඛේදවාචකයක්. ඒට ප්‍රධානතම හේතුව විද්‍යාව පරාජය වෙලා බොරුවව ජයග්‍රහණය වී තිබෙන කාරණාව තුළ. ඒ ආගමික කටයුතු කරන්නට මේ රටේ බෞද්ධ ප්‍රජාවට ඒ අයිතිය අපි ලබා දෙන්නට. ඒ වගේම සෙසු ආගම්වල ඒ ආගමික ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන්නට ඒ අයිතිය ලබා දෙන්නට ඕනේ. ආගම් වාදය, ආගම් ભેදය, ಜಾතිවාදය, ಜಾති ભેදය බැහැර කරන්නට ඕනේ. මිත්‍යාව බැහැර කරලා විද්‍යානුකූල ප්‍රතිපත්තියකට අපි ප්‍රවේශ වන්නට ඕනේ. වහාම විශේෂඥ කමිටුවක් පත් කරලා සියලුම ආගම් වලට මේ වරද සිද්ධ වෙනවා. ඒ අවසන් අවස්ථාවේ ආගමික කටයුතු, සංස්කෘතික කටයුතු ක්‍රියාත්මක නොකරන්නට කටයුතු කිරීම මේ රටේ මහා ඛේදවාචකයක් හැටියටයි අපි දකින්නේ. රට තුල ජාතිවාදී ගැටලුවක් නිර්මාණය කිරීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බව රාජ්‍ය මාත්‍ය ජානක වක්කුමර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ආණ්ඩුව හරි දේ තමයි කියලා තියෙන්නේ. දැන් විපක්ෂයට ඕන දෙයක් කියන්න පුළුවන්. විපක්ෂ නායකතුමා මුස්ලිම් පල්ලියකට ගිහිල්ලා කියනවා මම පෙනී හිටිනවා තමුන්නාන්සලගේ දේවල් භූම දාන කරන්න ඒක වෙනුවෙන් පෙනී හිටිනවා කියලා. දැන් මේ මුස්ලිම් ජනතාව තුල කුපිත කිරීමක් කරනවා. ඒක නිසා දැන් මේගොල්ලන්ගේ ඡන්දදායකකින් ගාවට ගිහිල්ලා එහෙම කියලා මේ රටේ මේ නැති ප්‍රශ්නයක් ජාතිවාදී ප්‍රශ්නයක් ගොඩනගන්න විපක්ෂ නායකතුමා ප්‍රමුඛ විපක්ෂයේ කාර්යභාරයක් කරනවා. රජයක් හැටියට වගකීමක් තියෙනවා විපක්ෂයේ කිව්වට. ඒ ගැන හොයලා බලලා කටයුතු කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙනවා. ඒත් තව කමිටුවක් පත් කරා මේක තවත් හොයන්න. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එක එක රටවල් වලට කියලා තියෙනවා. හැබැයි ඒ කියලා තියෙන යම් යම් ක්‍රමවේද කරලා ජනගහනේ නැති ප්‍රදේශවල වල එහෙම කරන්න කියලා. හැබැයි එහෙම කරපු තැන්වලුත් අහපව් වරන් තියෙනවා. ඉතින් අපේ රටේ බැලුවහම ජනඝනත්වයේ කැලෑ නැති හැම ප්‍රදේශෙම ජනතාව ජීවත් වෙනවා. ඒකට ක්‍රමවේදයක් හොයන්න ඕනේ. දැන් ඔය කාරණාව විපක්ෂ නායකවරයා කියපු කාරණාව රජේ ප්‍රකාශ කරා නම් මොකද වෙන්නේ? අද රජේට මඩපහර තමයි ඉල්ල කරන්නේ. මුස්ලිම් ජනතාවට අසාධාරණයක් කියලා කිසි දෙයක් අපි කරන්නේ නැහැ. අපි විපක්ෂයට කියනවා මේ වෙලේ බොරදියේ මාළු බාන්න නැතුව මේ රටේ ජනතාව කුපිත කරන්න නැතුව මේ රටේ මේ ප්‍රශ්නේ විසඳගන්න ඉඩ දෙන්න කියලා. බාල ප්‍රාථමික දේශපාලන ක්‍රියාත්මක කරන උත්සාහ කරන දේශපාලන කණ්ඩායම් සහ කල්ලි එතදී මම මේ කියන්න කැමතියි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට ලබා දීලා තියෙන ඒ උපදේශ අනුව ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා. මොකද අපි මේ වෙලාවේ ක්‍රියාත්මක කරන්නේ දේශපාලන නිර්දේශ නෙමෙයි මේ සම්බන්ධයෙන්. මොකද මුළු ලෝකෙම අද ක්‍රියාත්මක කරන්නේ සෞඛ්‍ය බලධාරී සෞඛ්‍ය විශේෂඥයින් ලබා දෙන නිර්දේශ. මේ කාරණාව නිකන්ට දේශපාලනේ ආයඳ ගන්න උත්සාහ කරන එක නිසා ඒ සියල්ලටම වඩා වැඩගත් වෙන්නේ මේ රටේ ජනතා සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවී
ජනතාවට ගෞරව කරමින් සියලු ආගම් වලට ගෞරව කරමින් ඒ ගෞරවණීය බව ගෙනදෙන රජයක් විදිහට අපි වගකීම වැඩ කරන රජයක් විදිහේ සියලු දේවල් ඉෂ්ට කරන්න ඕනේ. පසුගියදා කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ ආකරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් අමාත්‍ය සීබී රත්නායක සහ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමණ යන මහතුරු නැතුළු පිරිසක් නිරෝධානයට යොමු කර තිබෙනවා. මේ අතර මෙරටින් තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳව ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගියා. कोविड-19 वायरस आसादने वी मेरट सिदु तवत् मरण देकक पिलिवंदव ये रात्री वार्ता उना महरकम अपेक्षारोहले प्रतिकार लभमिन सिटी दंकुट प्रदेश पदेंची वयस अवरुदु पहलवक पिरिमितर व्यक्त एयत्रवन बवाई राज्य प्रवृत्ति डिपार्टमेंट निवेदने कले कोविड-19 आसादितेक लेस हंदुरागेनीमेन पासु ओहु आईडीएच रोहलट मारुकरे वायति अतर एम रोहलेदी ईये दिन मिय गोस्तिमनवा मरणेट हेतु लेस दक्वेन्ने कोविड न्यूमोनिया तत्वय ले विषवीम हा उग्र ऊ ल्यूकेमियावाय कोलंब हत प्रदेश पदंच वयस अवृद्धु पसुकिया विसवन निवसेदी मियगुस एतियातर मरणेट हेतु लेस दक्वेन्ने कोविड न्यूमोनिया तत्वय एणु मेरट समस्त कोविड मरण संख्याव 183 तक्वा इहल गोस्तिमनवा मेयत्र आगरपतन प्रादेशीय सभावे सभापति वरया कोविड आसादिते कुलेस पसुगेदा तहवुरु उ अतर ओहु समग रस्वीमकट सहभागी उ मेति एमति वरुण कीप दिनेक्द निरोधायने सदा योमु किरीमट सौख्यांश कटियुतु कर तिबेनवा ए अनुव अमात्य सीबी रत्नायक राज्य अमात्य जीवन तोंडमन यन महत्तरुन हा नुवरिली मेन्म कोत्मले प्रादेशीय सभावल प्रादेशीय लेखम वरुन्द निरोधायने किरीमट कटियुतु कल बवाय नुवरिली डिस्ट्रिक्ट सौख्य सेवा अध्यक्ष इमेज प्रताप सिंह महता सियत अपकल विमसीमक दी सनहन कले कोलंब सिट हेटन प्रदेश पेमिनी देदरु मवकट हा तिदरुपिय कुटद कोविड-19 वायरस आसादने वी अति बवत हौरु वीति बनवा मातले नगर सभावे सेवकीन सिउ देनुकु अतुलु मातले हिग्गोल प्रदेश हाय देनुकु कोविड आसादितिन बवट तहरु वीति बनवा ए हेतुवेन मातले हिग्गोल प्रदेश दडी संचरण सीमा पेनवीमट कटियुतु कल बवाई मातले डिस्ट्रिक्ट लेखम एन एम सी के पेरेरा महता सियत अपकल विमसीमक दी सनहन कले එසේම පසුගියදා පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතව කාන්තාවක් මිය යාම හේතුවෙන් එම කාන්තාවගේ ආශ්‍රිතින් ඇසුරින් සිදු කළ PCR පරීක්ෂණවලදී අදාළ මියගේ කාන්තාවගේ පවුලේ සියලු දෙනා ඇතුළු ආශ්‍රිතින් 14 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ බන්දාවහ මඩලගම ග්‍රාම නිලධාරී කොට්ටාෂයේ කොටස් දෙකක් හුදෙකලා කිරීමටයි පියවරගෙන ඇත්තේ. පානදුර හොරණ මාර්ගයේ පිහිටා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවක කොරෝනා ආසාදිතින් වාර්තා වීමත් සමග එම කර්මාන්ත ශාලාව වසහදමා තිබෙනවා. එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 80කට අධික බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඒ අනුව මේ හේතුවෙන් තවත් කොවිඩ් උපපොකුරක් නිර්මාණය වීමේ අවධානමක් පවතින බවටයි සෞඛ්‍යංශ අනතුරු අඟවන්නේ. කොළොන්නාව ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණය හුදෙකලා කර ඇති බැවින් එය ඉවත් කරන ලෙස ඉල්ලා මහල් නිවාසවල ජීවත් වන පිරිසක් අද විරෝධතාවයක නිරත වුණා. මානසික ලොක් ලෙඩ් වෙනවා අපිට මල්ලේ එපා අනිත් අය ඔක්කොම ඇරලා අපිව වාලා අපි රස්තාව කරලා ජීවත් වෙච්ච මිනිස්සු මාසික රුපියල් 5000ක් කරන් අපිට ජීවත් වෙන්න සත්‍යයකට 5000ක් මදි අපිට දරුවෝ ඉන්නවා ඒවා දරු බවුල් නරත්තු කරනවා කර අපි මානසික වැටලා තියෙන අපේ පොඩි ළමයි මානසික වැටලා තියෙන්නේ දැන් ඒවා තේරෙන්න අපි විඳිලා දුක අපිට තමයි අදන්නේ ඊයේ දින මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතින් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර ඉන් ආසාදිතින් 162ක් වාර්තා වී ඇත්තේ අටුරුගම ප්‍රදේශයෙන්. ඒ අනුව මේ වන විට අටුරුගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 981ක් වන අතර ඉන් 47 දෙනෙකු ගැබිනි මවුරුන් බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. මීට අමතරව ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතුරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 101ක් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 42ක් වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතින් 91 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රීපාද බන්දනාව ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීම දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් එළඹෙන ජනවාරි මාසයේදී ශ්‍රීපාද බන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙසයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ සම්බන්ධයෙන් අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදීද මෙලෙස අදහස් පළ වුණා. ශ්‍රීපාද වන්දන සමයේ දිවෙන පුරාම නන්දසින් බැතිපුතුන් විශාල පිරිසක් නූරේලි දිස්ත්‍රික්කයට සෑම වර්ෂයකම පැමිණෙනවා. අද පත් වෙලා තියෙන COVID-19 තත්ත්වය නිසා සියලුම උත්සව සංවිධානය කරන සමාගම් එහෙම නැත්නම් කණ්ඩායම් වලින් ඉල්ලීමක් කළා තියෙනවා. ශ්‍රීපාද වන්දනා සමයේ මේ සඳහා පැමිණීම හැකිතාක් දුරට අඩු කරන්න ලෙස කණ්ඩායම් වශයෙන් ආවොත් මෙතෙන්දී මේ රෝගය පැතිරීමේ ලොකු අවධානමක් තියෙනවා. මේ අතර දැනට බ්‍රිතාන්‍ය පැතිර යමින් පවතින කොවිඩ් වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන්ද අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. මේක RNA වෛරස් එකක්. ඒතකොට අපි හැමදෙසෙම අනිත් DNA වෛරස් එකට වඩා ප්‍රභේද පහළ වීම ඉක්මන් කියලා දන්නවා. මොකද ඒක වෙනස් වීම අනිත් ඒවාට වඩා ඉක්මන්. ඒ නිසා ප්‍රභේද කියන එක අපි බලාපොරොත්තු වෙනවා. බ්‍රිතාන්‍යයේ තියෙන ප්‍රභේදය සම්බන්ධයෙන් දැනට තියෙන එක ගොඩක් ඉක්මනට අනිත් අයට රෝගේ පතුරවනවා. ඒ ඇරෙන්න දැනට අපට ලොකුවට වෙන විස්තරයක් නැහැ. අපි මේක අලුත් වෛරසයක් නෙමෙයි. මේක SARS-CoV-2 වෛරස් එකේම ප්‍රභේදයක් ඥානවල වෙනසක්. මේක මෙහෙම ඇවිල්ලා තියෙනවාද කියලා දැනගන්න එකට PCR එක හරියන්නේ නැහැ. වෙන පරීක්ෂණයක් ඕනේ. නමුත් ඒ ආරෙන්න එකට වෙනම ප්‍රතිකාරයක් ඇත්තෙත් නැහැ. වෙන කරන්න දෙයක් ඇත්තෙත් නැහැ. වෛරසය කඩදාසි මත පැය 24ක් තිබිලා තියෙනවා. මේ ඔක්කොම වෛරස් කල්චර්ස් වලින් නෙමෙයි PCR මගින් කියනකොට ඒක ජීවත් වෙන වෛරසයක් වෙන්න පුළුවන් මැරිච්ච වෛරසයක කොටසක් වෙන්න පුළුවන්. ලෝහමය පෘෂ්ඨ මත දවස් 5ක් ඩිටෙක් කරලා තියෙනවා. 2 මිලියන් යනවා කියලා කියන්නේ වෛරස් පාටිකල්ස් සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේ අර පෘෂ්ඨ මත කල්චර් කරන්න පුළුවන් වෛරස් එක ඉන්න ප්‍රමාණය සාමාන්‍ය අඩුයි කියලා තමයි කියන්නේ. 2020 වර්ෂය තුලදී මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා සහාය ලබා දුන් මාධ්‍ය ආයතන ඇගීමේ උත්සවයක් අද කොළඹදී පැවැත්ුණා. නිදහස් අරගලයේ මතින් තොර දේශයක් යන තේමා පාඨයේ මුල් කරගනිමින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් සංවිධාන කළ දුම්වැටි අලවියෙන් ඉවත් කිරීම සහ තවත් මද්‍රව්‍ය නිවාරණයේ ආශ්‍රිත කරුණු කාරණා රැසක් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් අද බතරමුල්ල වෝටර්සේජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්තුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගරු අමාත්‍යතුමියනි, මගේ හිතවත් මාධ්‍ය සහෝදරයනි, මගේ නම් සීනේ තමයි. තාම කෙටි කාලෙකින් දුම්කොළ සහ මද්දේසාර පිළිබඳ ජාතික අධිකාරිය වහලා දාන්නේ. මේ අධිකාරිය වහනවා කියන්නේ ඒක තමයි මගේ සීනේ. ඒතර මම සභාපති හැටියට කියන්නේ, ඒතර මේ රටේ දුම්කොළ මද්දේසාර නිසා අපේ රටේ ජනතාව, මේ රටේ දරුවෝ කිසිම ආකාරයක ව්‍යසනයකට පත් නොවන මට්ටමට මේ රට හදාගන්න පුළුවන් නම් අපිට මේ අධිකාරිය තියලා වැඩක් නැහැ. මේක වහන්න අන්න ඒක තමයි මගේ නම් බලාපොරොත්තු. මෙහිදී 2020 වර්ෂය තුලදී මද්‍රව්‍ය නිවාරණය සඳහා සහාය ලබා දුන් මාධ්‍ය ආයතන අගය කිරීමද සිදු කෙරුණා. ඒ අනුව මතින්තොර දේශයක් ගොඩනැගීම උදෙසා අඛණ්ඩ මෙහෙවරක නියැලෙන අප නාලිකාවේ පියුම්විල වැඩසටහන විශේෂ සම්මානයට පාත්‍ර වුණා. පියුම්විල වැනි කාලීන වැඩසටහන් හා අනිකුත් වැඩසටහන් හරහා තම ගුවන් කාලය වැය කරමින් මේ ජාතික ව්‍යසනයට එරෙහිව කටයුතු කිරීම නිසා දුම්කොළ හා මද්දසාර පිළිබඳ ජාතික අධිකාරිය වෙනුවෙන් ගෞරවයෙන් වේදිකාවට ආරාධනා කරන්නේ සියඳ ටීවී. මෙරට තුල නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම මෙරට තුලම නිෂ්පාදනය කිරීම වත්මන් රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද කොළඹ පැවති උත්සවයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව නිෂ්පාදනාගාරය සහ පෙනිසිලින් ගණයේ දියුණු ප්‍රතිජීවක ඖෂධයක් හඳුන්වා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. මෙමගින් රට තුල ඖෂධ නිෂ්පාදන ධාරිතාවය ඉහළ නංවා ගැනීමට අපේක්ෂිත අතර මෙම ඖෂධයේ නිෂ්පාදනයේ මගින් වසරකට මෙම ඖෂධ ආනයනය සඳහා වැයවන රුපියල් මිලියන 70කට වැඩි ප්‍රමාණයක් රටට ඉතිරි කර ගැනීමටද හැකියාව පවතිනවා. ෆ්ලූක්ලොක්සසිලින් කියන බෙහෙත අද අපි එළිදැක්වුවා.
राज्य अंशे सन्दा रुपया मिलियन पांची पनाहक पमनत पौद्गलिक अंशे सन्दा रुपया मिलियन हरसि पनाहक पमनत इडरटिंग एनो कुम रुपया बिलियन एक पमने वेनो उटे औषध निष्पादने किरीमेदी विविध बाधा एति उना मे इलिदक्कीम करगन्न उटे पहुगेटिके चोदना करा म पहुगे राज्य हिटिये देशपालज्ञ अपि मे एगोल्लो पटन गत्तेवा विवृत करनवा कियला अत्तटम वेला तियेन्ने 2015ट पेर महिंद राजपक्ष मेतुतुमा जनाधिपतितुमा वेला इदिद्दि पटन गत्तेवा पहुगे अवुरुदु पहेदी अडुम गाने इवर करगन्नवत बै वेला तियेनवा वर्तमान जनाधिपति कूटाभि राजपक्ष मेत्तुमा गे उवमना अपे रटट अवश्य बिहित अपे रटट तुल निष्पादने किरी ए संकल्पयत् एक्क गरु अग्रामातितुमा गे नायकत्वयेन तीन रजय कैपवी सिटिनवा अपे विश्वास करनवा इदिरियटत् रटट अवश्य बिहित राज्य अंश विसिम निपदवन तत्वयकट जनाधिपतितुमा गे गरु अग्रामातितुमा गे ए निवरदि दक्म सह වැඩපිළිවෙල අනුව ක්‍රියාත්මක කරන්න අපට පුළුවන් වෙයි කියලා 2012 වසරේ අපිට අනුමැතිය ලැබුණේ මේ ව්‍යාපෘතිය සඳහා එදා මිලියන 4670ක් අපි මේ සඳහා වෙන් කරලා තිබුණා ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ධාරිතාවය ත්‍රිගුණයකින් ඒ නිසා වැඩි වෙලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මේ රටේ නිෂ්පාදනය කරන්න හැකි සෑම දෙයක් මේ රටේ නිෂ්පාදනය විය යුතුයි ඒ වගේම පිටරටින් ගෙනෙන ඒවා අඩු කිරීම හෝ නතර කිරීම කළ යුතුයි අපි විශ්වාස කරනවා එහෙමනම් වෛද්‍ය අංශයෙන් වේවා වෙනත් අංශයකින් වේවා අපි කළ යුතුව තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඒ වගේම අපි අපේ රට සම්පෝෂිත කරන්න ඕන හැම අංශකින්ම ඒක උළු තමයි අපිට අනාගතය අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්කම තියෙන්නේ කියලා ඒ මා විශ්වාසයි හම්බන්තොටත් මං හිතන්නේ ආරම්භ කරන්න යනවා ඖෂධ නිෂ්පාදන කලාපයක් මම ඇහුවා දැන් ලේකම්තුමාගෙන් එතකොට කියනවා ඒක මේ පිටරටේ ජන සභාව පෞද්ගලික සමාගම් වලට විතරයි රජය හම්බන්තොට දෙන්න වැඩිය කැමති නැහැ කියලා. ඉතින් මම හිතනවා හම්බන්තොට ඖෂධ නිෂ්පාදන කලාපයක් අපි හදනවා නම් ඒ පිළිබඳවත් සැලකිල්ල මුල් පියවර තබන්න එහෙම මුල් පියවර තැබුවේ නැත්නම් කවුරුවත් මම හිතන්නේ කොයි කලාපයක්වත් ආරම්භ කරන්න පුළුවන් කමක් නැහැ. අයවැය යෝජනාවේදී රජය පොරොන්දු වූ පරිදි එළවෙන ජනවාරි මාස පළමුවන දා සිට වතු කම්කරුවන්ට ගෙවන දෛනික මූලික වැටුප රුපියල් දහසක් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පවසනවා. අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. 2020 ජනවාරි රුපියල් 1000ක් දෙන්නම් කිව්වා. ඊට පස්සේ මාර්තු මාසෙ දෙන්නම් කිව්වා. ඊට පස්සේ අලුත් අවුරුදු ඉවරන පස්සේ දෙන්නම් කියලා කිව්වා. දැන් 2020 ගිය මාස පාර්ලිමේන්තුවේ තිබ්බ අයවැයේදී ඉදිරිපත් කළ රුපියල් 1000ක් මූලික පොඩි ජනවාරි 2021 ජනවාරි පළවෙනි දා දෙනවා කියලා. ඒක ක්‍රියාත්මක කරන දවස් කීපයක් තියෙන්නේ. මම හිතන ආණ්ඩුව බොරු කියන්නේ. නැත්නම් ආණ්ඩුව මේකත් ෆේල් වෙයි. ඒ නිසා අපි ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ජනවාරි පළවෙනි දා ඉඳලා මූලික පොඩි මේ අංශයක වතු කර ජනතාවට රුපියල් 1000ක් දෙන්න ඕනේ දෙන්න යුතුයි. මේක අවුරුදු පහකට ඉස්සලා පොරොන්දු වෙච්ච එක. ඒතර මේක දේශපාලන පොරොන්දුවක්. මම ඉල්ලීමක් කරනවා පොරොන්දු වෙච්ච හැටියට බජට් එකේ කියවිච්ච හැටියට මේකත් ෆේල් වෙන්න නැතුව සර් මේ රුපියල් 1000ක් දෙන්න කියලා නියෝගයක් දෙන්න. निष्पादनागार देख तुन सिंघल बौद्ध आलूत निष्पादन බලපත්‍ර දෙකක් සහ බියර් නිෂ්පාදන බලපත්‍ර දෙකකට මේ ආණ්ඩුව අලුතෙන් අනුමැතිය දීලා තියෙනවා කියන එක තමයි අපිට ආරංචි වෙන්නේ. දැන් මේ 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 නිෂ්පාදන හදන්නේ කොහොමද? මේ අලුතෙන් මේ මත්පැන් ස්ප්‍රීතු නිෂ්පාදනය කරන්න එක්ක හාල් අවශ්‍යයි නැත්නම් බඩේරු අවශ්‍යයි. ආණ්ඩුව අලුතෙන් ස්ප්‍රීතු නිෂ්පාදන බලපත්‍ර දෙකක් සහ බියර් නිෂ්පාදන බලපත්‍ර දෙකක් මේ වෙනකොට තමන්ගේ ගජ මිතුරන් වෙත නිකුත් කරලා. පාසි කුඩාවල දැන් හෙට අනිද්දම ඒ ස්ප්‍රීතු නිෂ්පාදන කටයුතු දැන් එක ෆැක්ටරි එක දැන් ආරම්භ කරන්න නියමිතයි. දැන් ලදරුවන් බඩගින්නේ. ලදරුවන් බඩගින්නේ ඉඳද්දි ගජමිතුරු ටික අරක්කු පෙරනවා. දේශපාලන වේදිකාවේ පළපු අදහස් කිහිපයක් දැන් නඩෝ ලක්ෂ 7ම ආරක් තියෙනවා අපේ අධිකරණවල. ලංකාවේ විනිශ්චයකාරවරුන් ඉන්නේ මිලියන 15යි. හොඳ දියුණු රටවල් වල 200ක් විතර ඉන්නවා. ඒ හින්දා තමයි බලාපොරොත්තු වෙන්නේ විනිශ්චයකාරවරුන් හා අධිකරණ ප්‍රමාණය දෙගුණයක් කරන්නට ඕන. යල්පැන ගියේ නීති පැත්තකට දාලා අලුත් නීති ගේන්න අපි උත්සාහ කරනවා. කන්න ඕනේ වුණාම තල ගොයා වෙනවා, කන්න එපා වුණාම කවර ගොයා වෙනවා. පළාත් සභාවල අඩුපාඩු තියෙනවා නම් ඒක නිවැරදි කිරීමේ කාර්යභාරයක් තියෙන රජයේ.
නීති මේ වතෙන් අඩුපාඩු තියෙනවනම් ප්‍රායෝගික වශයෙන් අඩුපාඩු තියෙනවනම් මොනවා හරි නිවැරදි කරන්න මඟ පෙන්වලා තියෙන්නේ රජයට සහ පාර්ලිමේන්තුවට. දැන් අපි පළාත් සභාව ගැන කතා කරනකොට නිකන් අර ප්‍රභාකරන්ගේ ගෝලියෝ වගේ පෙන්නගෙන ඉන්න මේ පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු වැඩක් කරන්න තමයි අපි පළාත් සභාව තියන්නේ කියලා කියන්නේ. එංගලන්තයේ අපි දන්නවා මේ වෙනකොට ලොක්ඩවුන් කරලා. එහෙම වුණේ අපේ රට. ඒ නිසා සාමාන්‍ය ජන ජීවිතය යනවා. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ මාස දෙක තුන ඇතුළත යහපත් අත්දැකීම් කොහෙද යන්නේ මල්ලේ පොල්. ලෝකේ හැම රටක්ම වැක්සීන් හොයාගන්න උනන්දු වෙද්දී පළවෙනි වර දෙවෙනි වර තුන්වෙනි වර රසායනාගාර පරීක්ෂණ කරද්දී අපි මේ පැණියක් පිටිපස්සේ දුවනවා. සිද්ධ වෙන්නට ඕනේ මූර්ත ශරීර සීත කරලා ගල් කරලා තියාගන්න අයිස් පෙට්ටි හදන එක නෙමෙයිනේ. විපක්ෂය හැමදාමත් එහෙමයි. අපේ රජයක් බලයට පත් වුණාම තමයි කෘෂිකර්මයට අපනයන කෘෂිකර්මාන්තයට වැවිලි කර්මාන්තයට ඒ සහයෝගය දෙන්නේ. අඩුම ගානේ වැවිලි කර්මාන්ත ඇමතිවරයා පොල් පරීක්ෂණ ආයතනයට ගිහිල්ලවත් නැහැ. අඩු ගානේ පොල් වගා කිරීමේ මණ්ඩලයට වැවි හිටපු වැවිලි කර්මාන්ත ඇමති ගිහිල්ලවත් නැහැ. අපි මේ රට බාර දෙනකොට 1994 අපේ ප්‍රධාන අපනයන ආදම් මාර්ගය වෙලා තිබුණේ තේපොල් රබර්. හැබැයි මේ කට්ටිය කොයි තැනකට ගෙනිහිල්ලාද තියෙන්නේ? එතකොට අද මේ රටේ අපනයනය කරපු භාණ්ඩේ දැන් ආනයනය කරන භාණ්ඩයක් බවට පත් වෙලා. මේ රටේ පොල් ඩිඩන් ටික කට්ටි කරලා විකුණලා අද මේ රට කොතැනද ගෙනිහිල්ලා තියෙන්නේ? කවුරු හරි කෙනෙක් තමන්ගේ ගමන් මාර්ගය වෙනස් කරලා ආදම් හොයන්න යන්න බෑ. 2019 වසරේදී අපොස උසස් පෙළ විභාගයේට නව විෂය නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් පිරිසක් විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගයට නොගෙද නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වටුල්ල තීරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශ්වවිද්‍යාල කඩේම් ලකුණු අනුව විශ්වවිද්‍යාල ඉංජිනේරු සහ භෞතික විද්‍යාපීඨ සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු වරුන් තීරණය කළ තිබෙනවා. මොණේකලු විහාරයේ එස්තුරේ රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම පිළිබඳව गणित रासायनिक विद्या සහ භෞතික විද්‍යා යන විෂයන් යටතේ 2019 වසරේ අපසුසස් පෙළ විභාගයට නව නිර්දේශ යටතේ තමන් පෙනී සිටියද විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන ඉසෙඩ් අගය හෙවත් කඩයිම් ලකුණු පසුගියදා ප්‍රකාශයට පත් කළ අතර එහිදී නව විෂය නිර්දේශ යටතේ පෙනී සිටි සහ පැරණි විෂය නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන කඩයිම් ලකුණු අතර විශාල පරතරයක් ඇති බවයි. ඒ හේතුවෙන් තමන්ට විශාල අසාධාරණයක් සිදු වී ඇති බැවින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙසත් විෂය නිර්දේශ දෙක සඳහා සමාන හෝ සාධාරණ කඩේම් ලකුණු ප්‍රමාණයක් නිකුත් කරන ලෙසට වග උත්තර කරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ පෙත්සම් කරුවන් සිය පෙත්සමින් ඉල්ලා තිබුණා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් තවදුරටත් ප්‍රදේශ රසකට බලපෑම් එල්ල වෙමින් පවතිනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ යටතේ නැගිනහිර පළාතට අකණ්ඩව දින තුනක පමණ කාලයක සිට හැබැහැලන අධික වර්ෂාපතනයේ හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව මහත් පීඩාවට පත්ව තිබෙනවා. එමෙන්ම මෙම දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව්වල ජල මට්ටමද ඉහළ ගොස් ඇති බැවින් එම වැව්වල වාන් දොරටු විවෘත කිරීමටද කටයුතු කර තිබෙනවා. මෙතර පවතින වර්ෂාපතනයත් සමග කලාවැවේ හදිසි වාන් දොරටුද අඩි දෙකක් පමණ විවෘත කිරීමට සිදු වූ බව කලාවැව බහර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළා. ඒ අනුව කලා ඔය දෙපස පදිංචිකරුවන් අද රාත්‍රියේ සිට ඊට අවධානයෙන් පසු වන ලෙසයි එම ඉංජිනේරු කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ. මෙලෙස කලාවැවේ හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමග කලා ඔය පිටාර ගැලීම හේතුවෙන් කලාවැව අවකන මාර්ගයේද අවකන විහාරස්ථානයේ අසලින් ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුද එන හිට තිබෙනවා.
එමෙන්ම පොළොන්නරුව මඩකලපුව මාර්ගයේද තවදුරටත් ජලයෙන් යටවී තිබීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන දහවණය සඳහා මේවනතෙක් විවෘත කර නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේත්‍රිකුණාමලේ ප්‍රදේශයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබූ අයුරුයි. දිවයිනේ මේ දිනවල තියෙන්නේ ඊසාන දිග මෝසම් කාල පරිච්ඡේදය. එතකොට මෙම කාලයේදී විශේෂයෙන්ම තියෙන්නේ උතුරු මැද නැගෙනහිර ඌව හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල ඕනෑම අවස්ථාවක විටින් විට වැසි හෝ ගෙගුරුන් සහිත වැස්තත්යන් නිර්මාණය වෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගෙගුරුන් සහිත වැස්තත්යන් තමයි නිර්මාණය වෙන්නේ. නමුත් අපි තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා දිවයිනේ උතුරු මැද ඌව සබරගමුව නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල අම්පාර මඩකලපුව වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. කෙසේ නමුත් මේ தত্ত্বය විශේෂයෙන්ම හෙටින් පස්සේ ක්‍රමයෙන් අඩු වෙන ලකුණු තමයි අපිට පැහැදිලිව කියන්න තියෙන්නේ. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් තේතවන් 500 විශේෂ ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් වෙත අතිකාර මුදල් ගෙවීම සහ 2019 වර්ෂයේ පැවති නියඟයෙන් හානියටපත් තේඩම් සඳහා නියඟ සහනාධාර ගෙවීම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මහියංගනේ රිදිමාලියද්ද බිබිල යන ප්‍රදේශවල මහමාර්ගයේ දෙපස නිවෙස් ඉදිරිපිට සහ වාහන අලුත් වැඩියා කරන ස්ථානවල ඇති යතුරුපැදි වාහන අමතර කොටස් සහ වටිනා භාණ්ඩ සොරකම් කරන සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවටගෙන ඇති බව රිදිමාලියද්ද පොලිසිය පවසනවා. මස්කෙලිය ශ්‍රීපාද මාර්ගයේ නලතනිය රිකාටන් ප්‍රදේශය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. මෞසාකැලේ ජලාශයට ඉහළින් වූ ශ්‍රීපාද සංරක්ෂිත වනාන්තරයේ නක්කර දෙකහමාරක පයිනස් වගාවක් සහිත ඉඩමක් පිටස්තර පුද්ගලයෙකු විසින් ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් නීත්‍යානුකූල ඔප්පුවක් සාදාගෙන ඇති බව පවසමිනුයි ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයේ නිරත විය ඇත්තේ. මාරවිල නගරයේ සිදුකරන ලද මෙහෙයුමකදී ඉතා රහසිගතව පවත්වාගෙන ගිය වයින් නිෂ්පාදනාගාරයක් වටලා එම නිෂ්පාදන කටයුතුවල යෙදී සිටි එහි අයිතිකරුයැයි පවසන පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එහිදී නිෂ්පාදන කටයුතු සහ ඇසුරුම් කිරීම සඳහා යොදාගත් උපකරණ රැසක් මෙන්ම වයින් මිලිලීටර 40,000ක්ද නිලධාරීන් භාරයට ගැනුණා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.seethanews.lk අපගේ වෙබ් අඩවියට යලි තමයමු රාත්‍රී 9:35ට. සුබ සංජය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.